අයිබෝවන් මට සුවිශේෂකාරණයක් මතක් කරන්න ඕනේ. අපේ පැහැසර අරුණ YouTube නාලිකාව මගින් අපි පහුගිය දවසක සාකච්ඡා කළා අපේ පැරණි උරුමයන් පිළිබඳ, විශේෂයෙන් සකස්කඩ වැනි ග්‍රන්ථයන්. ඇයි පැරණි අධ්‍යාපන ක්‍රමයේදී, විශේෂයෙන් පිරිවෙන් පන්සල් කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයේදී භාවිත කළේ ඇයි කියන කාරණය. දරුවෙක්ගේ භාෂා නිපුණතාවය, විශේෂයෙන් කියවීමේ හැකියාව සංවර්ධනය කිරීම සඳහා තමයි මේක යොදාගත්තේ. ඉතින් මේ කතිකාවතට කීප දෙනෙක් අපේ ආචාර්යවරුන්, ආචාර්ය මණ්ඩලයේ අය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වුණා. ඒ පිළිබඳ ප්‍රසාදාත්මකව, ධනාත්මකව අදහස් ප්‍රතිචාර දක්වලා තිබුණා බොහෝ දෙනෙක්, අගේලා තිබුණා. ඉතින් ඒකම අපේ භික්ෂුන් වහන්සේලා දෙනමක්, එකෙනෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය භික්ෂුන් වහන්සේ නමක්, අනිත් කෙනා භික්ෂු විශ්වවිද්‍යාලයේ රජරට අනුරාධපුරයේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ විශේෂයෙන් උනන්දුව දක්වන හදගිරියේ සිරිසුමන හිමියන් සහ සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වැලිවිටියේ ඉන්දරතන හිමියන් මේ සකස්කඩ නිවැරදිව කියවන්නේ කොහොමද කියන එක පිළිබඳව හඬපටියක් මා වෙත යොමු කරලා තිබුණා. ඉතින් මම කැමති එකම අපේ සිරිසුමන හිමියන් සකස්කඩ කියවීමේ වැදගත්කම සහ පුරාණයක ක්‍රියාත්මක කළේ කොහොමද කියන එක, විශේෂයෙන් භික්ෂු අධ්‍යාපනය, ගිහි අධ්‍යාපනය සම්බන්ධයෙන් පන්සල් පාසල පිරිවෙන මේවා මුල් කරගෙන කොහොමද සිද්ධ වුණේ කියන කාරණය පිළිබඳව උන්වහන්සේ දීර්ඝ විස්තරයකුත් එක්ක මට මේ හඬපට යොමු කරලා තිබුණා. ඉතින් මම කැමති එය වීඩියෝවක් විදිහට ඔබ සියලු දෙනාට ශ්‍රවණය කරන්න සලස්වන්. ඉතින් ඒ අපේ භික්ෂුන් වහන්සේලා දෙනමට, විශේෂයෙන් හඳගිරියේ සිරිසුමන හිමියන්ට, ඒ වගේම වැලිවිටියේ ඉන්දරතන හිමියන්ට ගෞරව පූර්වකව පුණ්‍ය අනුමෝදනාව පිරිනමන ගමන් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා උන්වහන්සේලා නිවැරදිව මේ සකස්කඩ සජ්ජායනා කළේ කොහොමද කියන එක ශ්‍රවණය කරන්න. බොහොමත්ම ස්තුති සියලු දෙනාටම. මම හිතන්නේ යහපත් අධ්‍යාපනික දැනුමක්, යහපත් අධ්‍යාපනික දැක්මක් මේ සමග ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්භාව්‍ය දේශීය අධ්‍යාපනයේදී කුඩා දරුවන්ගේ කතන කුසලතාවය සංවර්ධනය සඳහා යොදාගත් ග්‍රන්ථයක් වන සකස්කඩේ නැමැති කුඩා ග්‍රන්ථය පිළිබඳ කෙටි විග්‍රහයක් සැපයීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපේ පැරණි සම්භාව්‍ය දේශීය අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වුණේ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවට ගුරුගෙදර අධ්‍යාපනයත්, එවගේම වර්තමාන ක්‍රියාත්මක වන ද්විතීක අධ්‍යාපනය වෙනුවට පන්සල් පාසල් අධ්‍යාපනයත් ක්‍රියාත්මක වුණා. මේ පැරණි අධ්‍යාපන ක්‍රමයේදී ගුරුගෙදර අධ්‍යාපන ආයතනය තුළින් ශිෂ්‍යයන්ගේ මූලික කුසලතා දියුණු කරවමින් දෛනික ජීවිතයේදී දරුවන්ට අවශ්‍ය කරන ඉගෙනුම් පුහුණු වීම, නැත්නම් ජීවිත යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන කාර්ය පුහුණු කිරීම වගේම ශාස්ත්‍රීය අධ්‍යාපනයත් ලබා දීම සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන් ගුරුගෙතර ගුරුතුමා විසින් ශාස්ත්‍රීය අධ්‍යාපනය, එනම් කියවීම සහ ලිවීමේ හැකියාවන් ඇති කිරීම වගේම ගුරු මාතාව විසින් සාමාන්‍ය ජීවිතයේදී අවශ්‍ය කරන විවිධ කාර්යයන් සිදු කරන ආකාරය පිළිබඳ අවිධිමත් අධ්‍යාපනය ලබා දී තිබෙනවා. එයින් අපේක්ෂිත ඵලය වුණේ සමාජ කාර්ය විෂයෙහිදී දරුවා පූර්ණ පෞරුෂයකින් යුක්තව
කටයුතු කිරීමට අවශ්‍ය කරන නිපුණයෙක් බවට පත් කිරීමයි. විශේෂයෙන් ගුරුගෙදර ගුරුතුමා විසින් ශාස්ත්‍රීය අධ්‍යාපනය කතන කුසලතාවයත් ලේඛන කුසලතාවයත් ඇති කිරීමට විවිධ උපක්‍රමයන් භාවිත කරලා තිබෙනවා. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා භාවිත කරන ලද පොත්පත් සහ ක්‍රමපිළිබඳව සොයා බැලීමේදී දරුවන්ට ලේඛන කලාව හුරු කිරීම සඳහා වැලිපිල්ලේ ලිවීම වැනි කාර්යයන් සිදු කරලා තිබෙනවා. එවැගේම පුස්කොළ පොත්වල ලියන ආකාරයන් හුරු කිරීම සඳහා අවශ්‍ය කරන මූලික පුහුණුව ලබා දී තිබෙන බව අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් කතන භාෂාව නැත්නම් කතන විලාශය කතන කුසලතා දියුණු කිරීම කතන කුසලතා ඇති කිරීම පිළිබඳ විමසා බැලීමේදී පොත් රාසියක් ඒ සඳහා යොදාගෙන තිබෙන බව අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් වදන් කවි පොත, සකස්කඩය, බුද්ධගජ්ජය, පත්තිනි හැල්ල, ගණදෙවි හැල්ල, මගුල් ලකුණ නම් පොත වැනි සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමයේ යටතේ භාවිත කරපු ග්‍රන්ථ රාසියක් පවතිනවා. මේ සියලුම ග්‍රන්ථ ඉතා කුඩා ග්‍රන්ථ විදිහටයි සකස් කරලා තිබෙන්නේ. විශේෂයෙන් මේ ග්‍රන්ථ සමුදාය දෙස බැලීම තුළින් අපිට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා විවිධ ආකාරයේ දරුවගේ කියවීම සම්බන්ධව සිතා තිබෙන ආකාරයේ පුහුණු වීම කර තිබෙන ආකාරය අපිට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. නිදසුන් වශයෙන් කෙටියෙන් විග්‍රහ කළොත් වදන් කවි පොත කවි ගායනය සඳහා සිංහල භාෂාවෙන් කවි ගායනය සම්බන්ධව ලියවෙලා තිබෙන ගණදෙවි හැල්ල සිංහල භාෂාවෙන් ලියවෙලා තියෙන ග්‍රන්ථ. එතකොට මේ වදන් කවි පොතෙන් කවි ගායනය සම්බන්ධව දරුවට තාලානුරූපීව ගායනය කරන ආකාරය පැහැදිලිවම දරුවන්ට කියලා දීලා තිබෙනවා. ඒ වගේම බුද්ධගජ්ජය වැනි ග්‍රන්ථවලින් දරුවන්ට ශ්ලෝකයන් සංස්කෘත පද්‍ය සජ්ජායනයන් කරන ආකාරය පිළිබඳව මඟ පෙන්වීම ඒ කුසලතාවය ඇති කිරීම සඳහා උත්සාහ කරලා තිබෙනවා. ඒ අතර විශේෂයෙන් සකස්කඩය කියන ග්‍රන්ථය පිළිබඳව ඉතා වැදගත් වෙන්නේ ගද්‍ය පාඨයන් කියවීම සඳහා ප්‍රාථමික අවධියේ ඉන්න දරුවෝ පුහුණු කිරීම සඳහා යොදාගත්ත ග්‍රන්ථයක් විදිහට තමයි අපි සකස්කඩය සලකන්නේ. සාමාන්‍ය ව්‍යවහාරය තුළ ආප්තෝපදේශයක් තියෙනවා, සකස්කඩ නොකියු කට උඹේ කට උඹස් කට. සකස්කඩ නොකියපු දරුවෙකුට භාෂා ව්‍යවහාරයන් නිවැරදිව සිදු කරන්න උච්චාරණේන්ද්‍රිය සකස් වෙලා නැති බව තමයි පිළිගැනීම බවට පත් වෙන්නේ. සකස්කඩ කියවපු ළමයෙකුට පාලි භාෂාව, සංස්කෘත භාෂාව, මිශ්‍ර සිංහලෙන් ලියවිලා තියෙන ග්‍රන්ථ, සම්භාව්‍ය ග්‍රන්ථ, කඨෝර භාෂාවෙන් ලියවෙන්නේ. ඒ නිසා ඒ සියලුම භාෂාවලින් ලියවුන ඕනෑම ග්‍රන්ථයක් කියවීමේ හැකියාව දරුවට ලැබෙනවා. ඒ නිසා
සකස්කඩය දරුවන්ගේ උච්චාරණ ඉන්ද්‍රිය නියමිත පරිදි හැසිරවීමට, ඒ කතන කුසලතාවයන් වර්ධනය කරවීමට අවශ්‍ය පරිදි සංස්කෘත පද බහුලව මිශ්‍රිත භාෂාවකින් ලියවිච්ච ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථයෙහි බුද්ධ චරිතය අන්තර්ගත වෙලා තිබෙන්නේ බෝසතාණන් වහන්සේ දසපාරමිතා ධර්මයන් පුරමින් බුද්ධත්වයට පත් වූ ආකාරයත්, බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව විශාලා මහනුවර උපද්‍රව නිවාරණය දක්වාත් බුද්ධ චරිතය මෙහි සඳහන් වෙනවා. විශේෂයෙන් මේ ග්‍රන්ථය රචනා කළ පුජ්‍යලයා විදිහට බොහෝ දෙනෙක් සලකන්නේ අතරගම රාජගුරු බණ්ඩාර කියන පඬිතුමන්. නමුත් ඇතැම් අය මේ කතෘ සම්බන්ධව යම් මතවාද ඉදිරිපත් කරන බව අපිට පෙනෙනවා. කෙසේ නමුත් ප්‍රාථමික අවධියේ ඉන්න ගුරුගෙදර ඉගෙනගත් දරුවන්ගේ කියවීමේ හැකියාව වර්ධනය කිරීමේ අභිප්‍රායෙන් සකස්කඩය කියන ග්‍රන්ථය ලියවීම සහ ඒ සකස්කඩය කියන ග්‍රන්ථය භාවිත කර තිබෙන බව අපිට හඳුනගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ සකස්කඩය කියවීම සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් අපිට පැහැදිලිව හඳුනගන්න බැහැ. නමුත් එය කවි, ගීත, ශ්ලෝක ගායනයට එහා ගියපු යම්කිසි ක්‍රමවේදකින් පැරණි පිරිවෙන් අධ්‍යාපනය තුළත් මෙය භාවිත කළා. මෙහිදී විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ කවියක් ශ්ලෝකයක් කියවන ආකාරයෙන් නෙමෙයි, කියවීමේ විලාසයකින් යුක්තව අල්පප්‍රාණ මහප්‍රාණ නිවැරදිව උච්චාරණය කරමින් බැඳි අක්ෂර කියවමින් සංඤක ભેදය, නනනල ભેදය, දීර්ඝ පද, රස්ව පද නිවැරදිව කියවීම මෙහිදී වැදගත් වෙනවා. එනිසා කියවීම සඳහා හුරු වෙන කෙනෙක් මෙම සකස්කඩය කියවීමේදී විශේෂයෙන් අල්පප්‍රාණ මහප්‍රාණ උච්චාරණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. අක්ෂර සංයෝග කරලා තිබෙන අවස්ථාවවලදී එය කියවීම ප්‍රගුණ කරවීම සඳහා අවස්ථා කිහිපයකදී කියවා එය පුහුණු වීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. එනිසා අවසාන වශයෙන් පැරණි සම්භාව්‍ය අධ්‍යාපනයේදී භාවිත කළ ඉතා වැදගත් ග්‍රන්ථයක් විදිහට සකස්කඩ ග්‍රන්ථය හඳුන්වා දෙන්න පුළුවන් අතර, වර්තමාන අධ්‍යාපන ශාස්ත්‍රයේදී විශේෂයෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය පිළිබඳව සැලකිලිමත් වීමේදී 6 වසර සඳහා යම් කිසි කොටසක් නිර්දේශ කරලා තිබෙනවා මෙම ග්‍රන්ථයෙන්. පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධව විමසනකොට පැරණි විෂය මාලාව යටතේ මේ සියලුම ග්‍රන්ථ නිර්දිෂ්ට ග්‍රන්ථ විදිහට සලකමින් ඉගැන්වීම් කටයුතු සිදු කළත් වර්තමානයේ වන විටය අහෝසි වෙලා ගොස් වෙනත් විෂය මාලාවක් බවට පරිවර්තනය කරලා තිබෙනවා. කෙසේ නමුත් මෙම ග්‍රන්ථ තුලින් ලැබුණු පරිචය අපිට සුළුවෙන් තකන්න පුළුවන් කමක් නැහැ. වර්තමාන අධ්‍යාපන ශාස්ත්‍රයේදී මෙම ග්‍රන්ථ යොදාගත හැකිනම් එය වඩාත් උචිත බව මගේ විශ්වාසයයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
නමහ ශ්‍රී ඝනාය දීපංකරාවුහය මුනීශ්වර පාදමූලේ සන්ත්‍යජ්ජ ලබ්ධ මම්රුතං කරුණං විධාය අත්‍යාහිතං පරිහිතං සුක්‍රතං විශේෂාත් සිද්ධන් නමෝස්තු සුගතාය ජගද්ධිතාය අප තථාගතයන් සංසිද්ධාශේෂ සම්භාර විශේෂ සාක්ෂාත්කරණීය සර්ව පාප මල ප්‍රක්ෂාල නක්ෂම ආත්ම මෝක්ෂ නිරපේක්ෂව උදයව්‍ය භංග භයාදීනවාදී නව මහා විදර්ශනඥාන පරම්පරාධිගත නිර්වාණ මහා සසරට පරිධාව මාන සමස්ත සත්ව මාතංගයා මහා කරුණාංකුෂයෙන් හම්නැව ජාති ජරා භංග භංගී භංග භයානක රාග ద్వේෂා මර්ෂ මද මාන සාරම්භාදි ක්ලේශ මකර නිකරා කීර්ණ සංසාර මහාර්ණ වාව තීර්ණ ද්වාශෂ්ඨී දෘෂ්ටි ජාලාව බද්ද සර්ව සත්ව සමුද්ධරණානු බද්ද බුද්ධි ඇතිවේ කාය ජීවිත නිර්පේක්ෂාභිජාත නිර්භයාභ්‍යාහිත සර්ව ලෝකයික දීපාය මාන දීපංකර තථාගත ව්‍යාකරණාභිෂේකයෙන් උදීන ක්ලේශම මලාපගම කොට නිර්මලව අනේක මුක්ති මුක්තානුයාත සම්්‍යක් සම්බෝධි සම්භාර හාරාලංකාරයෙන් සමලංකෘතව ශස්ව දූපාස්යමාන පාරමිතා දුතිකානුනීයමාන ධර්ම රාජ්‍ය ලක්ෂ්මී සංගම ගමන මංගලයට ආරම්භ කොට සකස් කඩ දීපංකරාවය මුනීශ්වර පාදමූලේ සන්ත්‍යජ්ජ ලබ්ධ මමෘතං කරුණං විධාය අත්‍යාහිතං පරහිතං සුක්‍රතං විශේෂාත් සිද්ධං නමෝස්තු සුගතාය ජගද්ධිතාය අප තථාගතයන් සංසිද්ධාශේෂ සම්භාර විශේෂ සාක්ෂාත් කරණීය සර්ව පාප මල ප්‍රක්ෂාල නක්ෂම ආත්ම මෝක්ෂ නිරපේක්ෂව උදයව්‍යය භංග භයාදීනවාදි නව මහා විදර්ශනඥාන පරම්පරාධිගත නිර්වාණ මහා සසරට පරිධාව මාන සමස්ත සත් මාතංගයා මහා කරුණාංකුෂයෙන් හම්නව ජාති ජරා භංග භංගී භංග භයානක රාග ద్వේෂා මර්ෂ මද මාන සාර සම්භාදි ක්ලේශ මකර නිකරා කීර්ණ සංසාර මහාන වාව තීර්ණ ද්වාශෂ්ටි දෘෂ්ටි ජාලාව බද්ධ සර්ව සත්ව සමුද්ධරණානු බද්ධ බුද්ධි ඇතිවැ
කාය ජීවිත නිරපේක්ෂාභිජාත නිර්භරාභ්‍යාහිත සර්වලෝකයික දීපායමාන දීපංකර තථාගත ව්‍යාකරණාභිෂේකයෙන් උදීර්ණ ක්ලේශ මලාප ගම කොට නිර්මලව අනේක මුක්ති මුක්තානුයාත සම්්‍යක් සම්බෝධි සම්භාර හාරාලංකාරයෙන් සමලංකෘතව ශස්වදුපාස්්‍යමාන පාරමිතා දුතිකානුනීයමාන ධර්ම රාජ්‍ය ලක්ෂ්මී සංගම ගමන මංගලයට ආරම්භ කොට කල්ප කෝටි ශත සහස්‍රාධික චතුරා සංඛ කල්ප කාලාහ්‍යාතිශය ස්වාත්මීකෘත සර්ව සම්පදාදාන නිදාන දාන ශීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥාවීර්යක්ෂාන්ති සත්‍යාධිෂ්ඨාන මෛත්‍රුපේක්ෂාලක්ෂණ දශවිධ පාරමිතා සාගරයෙහි පාරප්‍රාප්තව මාරාරාතිවක් ක්‍රාක්‍රමන සන්නද්ධ බුද්ධාංකුර මහායෝධාධ්‍යුෂිත තුෂිත භවනාරූඪව ශ්‍රද්ධානුරාගාවර්ජිතාමි ජාමරවර වධු විධූයමාන චාමිකර චාරු චාමර ධවලීකෘතෝදර පාණ්ඩාතර කීර්ති විමානයෙහි වැඩවෙසමින් භක්ති ප්‍රේමාති භාරාවනත සර්ව සුරාසුරවර චක්‍ර චාරුචූඩා මනීමරීචි සංචය පරිචුම්බිත චරණ නඛමයුඛාජාලාභිෂේකයෙන් භුවනත් ත්‍රයයට අභිෂේකදී දුර්ගති දුර්ගාභිමුඛව පරිධාවමාන සමස්ත සත්ව සන්දර්ශනයෙන් සමුද්විග්නව දිව්‍යහ බ්‍රහ්මයන් විසින් සමාරාධිතව මහා සම්මත පරම්පරානුයාත ශුද්ධාසූර්යවංශාභිජාත සර්වගුණගනාභරණ විභූෂිත කීර්තිමාලා පරිශුද්ධ ශුද්ධෝදන මහරාජෝපනිශ්‍රයෙන් අපරිමිත පුණ්‍ය සම්භාර රූපලාවන්‍ය ගුණෝපේත මහාමායා දේවීන් ගර්භ චෛත්‍ය
චෛත්‍යාර් චෛත්‍යාන්තර්භයෙහි ආත්මීය ප්‍රතිසන්ධාන ධාතුනිදාන කොට ස්ඵටික චෛත්‍යාන්තර්ගත විරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් විලිසෙමින් අනුනාදිත දශමාසයක් මාතෘගර්භයෙහි වැස වසන්ත මදමෝදමාන මුඛර මධුකර හාර භාරිතං කුරිත කුසුමිත පලිත පල්ලව ලතාවිතාන විතිත විචිත්‍ර විශාල ශාල සල්ලකී කේශර නක්ත මාල තමාල නීප කදම්බාදී තරුෂන්ඩ මණ්ඩිත ලුම්බිනි වනෝද්‍යානයෙහි මාතෘගර්භයෙන් ප්‍රසූතව මහාබ්‍රහ්මෝපනීත ස්වර්ණජාලයෙන් ලෝකපාල දිව්‍යපුත්‍රෝපනීත අජින චර්මයෙන් මනුෂ්‍යෝපනිත දුකුල චුම්බටකයෙන් ක්‍රමයෙන් වඩා වසුධාංගනා මස්තකයික ශේඛර භාවයට සම්ප්‍රාප්තව අශේෂ දෝෂාන්ධකාරනිකර නිරාකරන සමුද්ගත තරුණ තරුණී මණ්ඩලානුකාරයෙන් දිලිසෙමින් දශ දිශා විලෝකනය කොට අනන්තපරිමාන ලෝක ධාතු පර්යාපන්න සමස්ත සත්වනිකායෙහි ආත්ම සදෘශාධික පුජ්ජලාන්තරයක් හු නැතිසේ දැක උත්තර දිශාභිමුඛව සප්ත පදව්‍යතික්‍රම භාරාවසානයෙහි වැඩ සිට අංගෝහමස්මි ලෝකස්ස ජෙට්ටෝහමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත් තිදානි පුනම්භාවෝයි යනාදීන් අභීත සිංහනාද කොට